දරුවගේ තුන්වෙනිදා හෝම්වර්ක් අපි දීලා තියෙන හෝම්වර්ක් වල මෙන්න මේ අපි උත්තර හදාගන්න හදන්නේ. පළවෙනි එක තමයි මෙන්න මෙතන තියෙනවා x ඍණ 2 x ධන 3, ඒ කියන්නේ ද්විපද ප්‍රකාශන දෙකක් තියෙන්නේ ගුණිතය. මේක අපිට කරන්න පුළුවන් ආකාර දෙකක්. දැන් මේක සුළු කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. අපිට පුළුවන් ප්‍රසාරණය කරලා මේක ලියාගෙන සුළු කරන්න, ඒ වගේම අපිට ඊතල දාලා මේක කරන්නත් පුළුවන්. මම ප්‍රසාරණය කරන විදිහට මේක වාට හදලා පෙන්නන්නම්. මෙතන තියෙන ගාණ මම මෙතන ලියන්නම්. ඔකේ හරිද? x ඍණ 2යි x ධන 3. හරි, මේ විදිහට තියෙන්නේ. එතකොට මේකෙන් අපි බලන්න ඕනේ මෙන්න මේ පළවෙනි බ්‍රැකට් එකේ පළවෙනි ප්‍රකාශනයේ ඉන්නවා පළවෙනි පදයක්. මෙන්න මෙයාගෙන් මුළු දෙවැනි ප්‍රකාශනයේම අපි ගුණ කරගන්නවා. ඒ වගේම තමයි පළවෙනි ප්‍රකාශනයේ ඉන්න දෙවැනි පදයෙන් අපි දෙවැනි සම්පූර්ණ ප්‍රකාශනයේම ගුණ කරගන්න තමයි මෙතනදී කරන්නේ. එහෙනම් පළවෙනි කෙනාගේ ඉන්න x ගෙන් දෙවැනි මුළු ප්‍රකාශනයේම අපි ගුණ කරගන්නවා. ඒ වගේම පළවෙනි ප්‍රකාශනයේ ඉන්න දෙවැනියගෙන් අපි දෙවැනි ප්‍රකාශනයේ සම්පූර්ණයෙන්ම ගුණ කරගන්නවා. මෙන්න මේ වැඩේදී දැන් අපිට තියෙන වරහන් අයින් කරන්න. වරහන් අයින් කරොත් අපිට එනවා මෙතනින් x වර්ගයක්. x වරක් x කියන්නේ, x වරක් ධන 3 කියන්නේ ධන 3x ට, ඍණ 2 වරක් x කියන්නේ ඍණ 2x ට, ඊළඟට ඍණ 2 වරක් 3 කියන්නේ 2 වරක් 3 6යි. මෙතනට ඍණ දා ගන්න ඕනේ. දැන් මේ වගේ ගාණක් හදුවම වට අනිවාර්යයෙන්ම හම්බ වෙනවා මෙන්න මේ වගේ සජාතීය පද දෙකක්. හරිද? මෙන්න මේ වගේ සජාතීය පද දෙකක් වට අනිවාර්යෙන් හම්බ වෙනවා. එතකොට ඔයා කරන්න ඕනේ ඒක තව දුරටත් සුළු කරගන්න එක. ඒ වහට පුළුවන් මෙතන x වර්ග දාගෙන ධන 3x ඍණ 2x සුළු කරලා බලන්න. ඒ කියන්නේ මේක වට එහෙම හිතන්න ඕනේ x කියලා. වට පුළුවන් ධන 3යි ඍණ 2යි සුළු කරගන්න. එතකොට x එක දාගත්තා නම් හරි. ධන 3යි ඍණ 2යි සුළු වෙනකොට අපි දන්නවා මේ ලකුණු වෙනස් දෙන්නෙක් තියෙන්නේ. ඒ ලකුණු වෙනස් දෙන්නෙක් නම් අඩු වෙන්න ඕනේ. විශාල කෙනාගෙන් කුඩා කෙනා අඩු වෙලා, ඒ කියන්නේ 3න් 2ක් අඩු වෙලා 1යි. විශාල කෙනාගේ ලකුණ තමයි එන්නේ. එහෙනම් ධන 1ක් එන්නේ. එහෙනම් ධන 1යි x කියන්නේ මෙතනට ධන x තමයි එන්න ඕනේ. ඊළඟට මෙතන අඩු කිරීම 6 තියෙනවා. ඉතින් මෙන්න මේක තමයි මේක සුළු කරාම එන උත්තරේ. ඉතින් මේක ද්විපද ප්‍රකාශන දෙක ගුණිතය. මේ තියෙන්නේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් තමයි. මෙන්න මේක සුළු කරාම අපිට හම්බ වෙන්නේ. හරි, තේරුණා නේද? ඊළඟට දෙවෙනි එක. දෙවෙනි එකේ තියෙනවා පැරැව් සමාගමක් රුපියල් මිලියන 2ක් වටිනා ඉඩමක් විකුණා දීමේදී රුපියල් 60,000ක තැරව් ගාස්තුවක් අය කරනවලු. එම සමාගම විසින් අය කරන කොමිස් ප්‍රතිශතය අහනවා. ඒක හරි ලේසි. කොමිස් ප්‍රතිශතය හොයාගන්න එක ලේසිම වැඩක්. එතකොට අපි මෙතනින් ලියමු කොමිස් ප්‍රතිශතය කියලා. කොහොමද කොමිස් ප්‍රතිශතය හොයන්නේ? මෙන්න මේ වටිනාකමෙන් කොමිස් මුදල කොච්චරක්ද කියලා බලලා ඒක අපි 100%න් ගුණ කරන එක තමයි කරන්නේ කොමිස් ප්‍රතිශතය හොයාගන්නකොට. එහෙනම් දැන් මේකට අදාළව මේකට අපි දැම්මුතින් වටිනාකම කීයේ? වටිනාකම මිලියන 2යි. එහෙනම් මම දානවා මෙතනින් මිලියන 2යි. තව බිංදුවක් ඕනේ. හරි, මිලියන 2ක් දැම්මා. කොමිස් මුදල තියෙන්නේ රුපියල් 60,000ක්. එහෙනම් මම මෙතනින් 60,000ක් දානවා. ට්‍රයි කරලා 100%න් මේක ගුණ කරන්න ඕනේ. පොඩ්ඩක් මේක ඇත්තට ගමු. දැන් මේක සුළු කරනකොට අපිට පුළුවන් මේක ඉස්සෙල්ලා කපන්න මෙහෙම නේද? මේ බිංදු දෙකකට මෙතනින් බිංදු දෙකක් කපන්න පුළුවන්. මේ බිංදු හතරක් තියෙනවා. මේ බිංදු හතරකට පහළ බිංදු හතරක්ම අයින් කරන්න පුළුවන්. එතකොට එන්නේ අපිට 6 බෙදීම 2 කියලා. ඒ කියන්නේ 3. ඒකට අය කරලා තියෙන කොමිස් ප්‍රතිශතය 3යි. හරිද? ඉතින් ඔය විදිහට තමයි අපි කොමිස් ප්‍රතිශත ගණනක් හදන්න. අපි ඉදිරි දිනවලදී බලමු උදාහරණයක් විදිහට වටිනාකම දෙන්නේ නැතුව කොමිස් ප්‍රතිශතය කොමිස් මුදලයි දීලා අපිට වටිනාකම හණ ගණන්. ඉතින් අන්න ඒ වගේ එක එක විවිධාකාරයේ වෙනස් වෙච්ච ගණන් හදන්න අපි ඉස්සරහදී බලමු. අපි හැමදාම මේ වගේ ගණන් හදනවා. තාම අපේ group එකට join වෙලා නැත්නම් පාඩ පුළුවන් මේ video එකේ description එකේ, එහෙම නැත්නම් comment section එකේ තියෙනවා ඒ group එකේ link එක. එතනින් සම්බන්ධ වෙන්න ඔයාලට හැමදාම මේ වගේ නොමිලේ ඔයාලට හැමදාම මේ විදිහට මම උගන්වනවා. එහෙනම්
ආට පුළුවන් ගරුප් එකට ජොයින් වෙන්න. එහෙනම් අපි ඊළඟ දවසේදී මේ වගේ තව හෝම්වර්ක් වීඩියෝ එකක් එක හම්බ වෙනවා. එහෙනම් හැමෝම